එරුවන් සරණයි පින්වත් ඔබ සියලුම දෙනාට අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබගේ සිත කිලිටි කරගෙන ඔබගේ සිත දූෂණය කරගෙන සිදු කරන කුඩා අකුසලයක් වුණත් පුංචි අකුසලයක් වුණත් කෙනදෙන විපාක අතිශයින්ම කටුක අමහිරි දුක් විපාකයන් වෙන බව. ඒ කියන්නේ වැරදි කරන මිනිස්සුන් මරණින් පසුව ගිහිල්ලා උපදින සැප අඩු දුක් වැඩිම තැන තමයි සතර අපාය කියලා කියන්නේ. මේ සතර පාය කියලා කියන්නේ නරකය, තිරිසන් යෝනිය, අසුරනිකාය, ප්‍රේත ලෝකය කියන හතරට. මේ හතර තමයි මේ සතර පාය කියලා හඳුන්වන්නේ. අද මම මේ හතරෙන් නරකය කියන එක ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නරකය කියන්නේ නිරය. එහෙමත් නැත්නම් අපාය. මේ නරකය එහෙමත් නැත්නම් නිරය ප්‍රධාන නිරයන් 8ක් තියෙනවා. ඒකට තමයි අටමහා නිරය කියලා හඳුන්වන්නේ. ඒ ප්‍රධාන නිරයන් 8ට අමතරව ඒ ප්‍රධාන නිරයන් 8ේ ඔසුපත් නිරයන් 16 බැගින් තියෙනවා. එතකොට මුළු නිරයන් 136ක් තියෙනවා. අද මම කතා කරන්නේ මේ ප්‍රධාන නිරයන් 8 ගැන. ඒ කියන්නේ අටමහා නිරය ගැන තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අටමහා නිරේ පළවෙනි එක තමයි සංජීව නරකය. මේ සංජීව නරකේ යමපල්ලන් විසින් එහි උපන් සත්‍යයන් ගිනියම් වූ පොළවෙහි පෙරලා කෑලි කෑලි කොට කපද්දී ඒ සත්‍යයන් කර්ම බලයෙන් නැවත ජීවත් වෙනවා. ඒ නිරය තමයි සංජීවය කියලා කියන්නේ. මේ නිරේ උපදින්නේ අධික ක්‍රෝධයෙන්, මානෙන්, අනුන් හා කෝලාහල කරපු මිනිස්සු, දුබලයන් පෙළූ රජවරු, නැත්තම් නිලධාරීන්, එහෙමත් නැත්තම් මැරයෝ, නැත්තම් සතුන් මරණ පුද්ගලයන් තමයි මේ සංජීව නරකයේ උපදින්නේ. දෙවැනි එක තමයි කාලසූත්‍ර නරකය. මෙහි උපන් සත්වයන් කිනියම් වූ යම පොළවෙහි පෙරලා දැලිනූල් ගසා සහින්නා වූ බැවින් කාලසූත්‍ර නරකය කියලා කියනවා. මේ නරකයේ උපදින්නේ මාපියන්ට, එහෙම නැත්නම් දෙමාපියන්ට, මිතුරන්ට, ගුණවත් මහණ බමුණන්ට අපරාධ කරපු මිනිස්සු තමයි මේ නරකයේ දුක් විඳින්නේ. තුන්වෙනි එක තමයි සංඝාත නරකය. මේ නිරයේ සත්වයන් නව යදුන් ගණකම පොළවෙහි එරී නිශ්චලව සිටි. එහි අහස ගුගුරන්නාක් මෙන් හඬ නංවමින් එරී සිටින නිරිසතුන් අඹරමින් පර්වතයන් ඒමේ යත පෙරලෙති. ඒවාට යට වී සත්වයන් සුණු විසුණු වෙනවා. ඇත් අස් ගවාදී සතුන්ට වදහිංසා දෙමින් වැඩ කරන සතුන් මරපු පුද්ගලයන් මේ නිරේ උපදිනවා. හතරවෙනි එක තමයි රෞරව නරකය. මේ නිරේදී සත්වයන් ශරීර තුළට වැද ඇතුළත දවන්නා වූ නපුරු දුමක් තියෙනවා. ඇතුළත පිටත දෙකම දවනු ලැබීමෙන් හඬලු නබන නිරිසතුන්ගේ හඬ නිරතුරුවම ඇසෙන නිසා එම නිරයට රෞරව නරකය කියලා කියනවා. පස්වෙනි එක තමයි මහා රෞරව නරකය. අතිශයින් රෞද්‍ර වූ ගින්නෙන් හා දුමෙන් තවන සත්වයන් නිරන්තරයෙන් පවත්නා මහා හඬ ඇති නිසා නිරිසතුන්ගේ ශරීරවලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසාද එම නිරය මහා රෞරව නිරය කියලා හඳුන්වනවා. තුනුරුවනට අයත් වූ මව්පියන්ට අයත් වූ වස්තුව පැහැරගත් අය, වස්තුව විනාශ කරපු අය මේ මහා රෞරවයේ උපදිනවා. හයවෙනි එක තමයි තාප නරකය. මේ නිරේ යමපල්ලන් විසින් ගිනියම් වූ පොළවෙහි ගිනියම් වූ යහුල්වල අමුණන ලද සත්වයෝ ගින්නෙන් දැවෙමින් දුක් විඳි. මෙම නිරේ උපදින්නේ පණපිටින් සතුන් දවා මරපු, අනුන්ගේ ගෙවල් ගිනි තියපු පුද්ගලයන්. හත්වෙනි එක තමයි ප්‍රතාප නරකය. මෙම නරකයේද තාප නරකයේ නිරසතුන් පැහෙන විදිහටම දීර්ඝ කාලයක් සත්වව පැහෙනවා. මරණින් මතු ඉපදීමක් නැහැ කියලා හිතන මිත්‍යා දෘෂ්ටික මත දරපු මිනිස්සු තමයි මේ ප්‍රතාප නරකයේ උපදින්නේ. අටවෙනි එක තමයි අවීචි මහා නරකය. මේ නරකයේහි එක් බිත්තියක් නැගෙන ගින්න අනෙක් බිත්තියේ දක්වා ගමන් කරනවා. පොළවෙන් නැගෙන ගිනිජාලාව උඩ
පියන්පත දක්වාද උඩ පියන්පතින් නික්මෙන ගිනිජාලාව පොළව දක්වාද ගමන් කරන්නේ. සත්වයෝ නිතරම එම සදිසාවෙන් මෙන ගිනිදැල් වලින් වෙලී දැවෙන්නා. අතොරක් නැතිව එහි සත්වයෝ වෙසිති. ගිනිදැල් වලින්ද දුක් වලින්ද සත්‍යයන්ගෙන්ද අතොරක් නැති බැවින් ඒ නරකය අවීචිය නම් වේ. මෙම අවීචියේ ඉපදින්නේ මව මැරීම, පියා මැරීම, රාතුන් මැරීම, සංඝ ભેදය, බුදුන්ගේ ඇඟේ ලේසැලවීම යන පංචානන්තරිය කර්ම කරපු මිනිස්සුද බෝසතාණන් වහන්සේලාගේ ජීවිත නැසූ පුද්ගලයින්, ගුණවතුන්ගේ ජීවිත නැසූ පුද්ගලයින්, චෛත්‍ය බිඳින පුද්ගලයින්, බෝගස් විනාශ කරන පුද්ගලයින්, වස්තුව පෙරගන්න පුද්ගලයින්, මිත්‍ර දෝහී වන පුද්ගලයින්, භාර්යාවන්ට අපරාධ කර පුද්ගලයින්, බොරු කියන පුද්ගලයින්, සුරාපානය කරන පුද්ගලයින්, මිසදිටු පුද්ගලයින්, ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික පුද්ගලයින් මේ අවීචි මහා නරකාදී උපදිනවා. මේ විදිහට තමයි අටමහා නිරේ විස්තර වෙන්නේ. දිනපතා මෙවැනි වටිනා දහම් කරුණු නැරඹීමටත් වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමටත් අපත් සමග රැඳී සිටින්න. තෙරුවන් සරණයි පින්නත් ඔබ සියලුම දෙනාට.